එතකොට යාග වැඩ කරගන්න නංගිලා අම්මලා නෑනේ. පුරට යනවයි කියලා දැනෙනකොට මගේ පපුවට මහ මොකද්ද වගේ දැනෙනවා. මේ රටේම ඉන්නව නම් කොහේ හරි ඒක මගේ හිතට සැනසීමක්. මේක එහෙමද? වෙනම රට රාජ්‍යයකට යනවයි කියලා දැනෙනකොට අයියෝ ගමන ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. ඒ නිසා අම්මා අඬලා දොඩලා හිතන රක් කරගන්න එපා. මට ඒක තේරෙනවා සඳියේ. මට කොයිතරම් දුක් වේදනාවල් ආවත් මම ඉස්සරහ පිට හිනා වෙලා ඉන්නේ නැන්නේ ඒකයි. අම්මේ අම්ම දන්නවද? අයියට ඕනලා තියෙන්නේ මේ ගේ කඩලා අයින් කරලා මෙතන තට්ටු දෙකට ගයක් හදන්න. ඔච්චර සීන මාලිගාවල් අපිට මොකටද බං? අම්මට ඕනේ නැතුණාට අයියට ඕනේනේ. අම්මා දන්නවනේ යාගේ හැටි. එයා මොන හරි දෙයක් කරනවා කියලා හිතුවොත් ඒ දෙය කරනවා මයි. හේ අයියාගේ හැටි නේ සඳී. එයා රට යන වැඩිච්ච අය ගත්තා. එයා අනිත් දේවලුත් කරයි. අපි හැමෝගෙන් බලාපොරොත්තුවත් අයියානේ පුතේ. කම්මැලිද? අම්මල මොනා කරගෙනත් දන්නේ නැහැ. කොහෙද ඉති? ෆෝන් එකක්වත් නැහැ නේ කතා කරලා බලන්න. මුදලාරි හරි කපටි එකක් හිතේ තියෙද බින්දුවක්වත් නැහැ. අපි හිඟ පොලි හරියට දෙනවා නා. ආ මුදලාරිට අකමැති වෙන්න හේතුවක් නැහැ නේ නංගි. අනේ මන්දක්කේ සුද්දේ අයියා හිටියා නම් මේ අපි හැමෝටම ගෝල් ෆේස් යන්න තිබ්බා. එන ගමන් අයිස්ක්‍රීම් උත් කාලෙන්න තිබ්බා. අයියා මෙහෙ ඉන්න හැම දස්සකමක් කලව දෙන්නේ නේද? අම්බෝ සුද්දේ අයියව ගමනක් එක්ක යන්න තියෙන අමාරුව. මං බලෙන් ඇදගෙන යන්නේ. ආ සමහරවිට අපි අයියත් එනවා. අපි තුන්දෙනාම යනවා. අම්බෝ බලන්න ඕනේ දෙන්නගේ පිස්සුව. Thank you.
කියන්නේ අද? ගියා කියලා මොනව කරන්නද? තව ටිකක් වෙලා ඉමුකෝ. අක්කේ? අක්කේ? ඇත්තටම අක්කේ අපේ අයියා කොහෙද ඉන්නේ? එයාට මොකක්ද වෙලා තියෙන්නේ? එයාට එහෙම මුකුත් වෙලා නැහැ. එයා හොඳින් ඉන්නව නංගි. ඔයා බොරු කියන්නේ. මම මොකද නංගි ඔයාට බොරු කියන්නේ? අනේ එයා හොඳින්. මේ එයා ඇයි ළඟදීම මේ ඔගොල්ලෝ බලන්න. මේ මොකද කියන්නේ? අපි අද යන්නේ ගෝල් ෆේස්. හරි හරි යන්කෝ. මේ මම්මගේ යාළුවා මේ පියුමිටත් එන්න කියන්න. අපි කට්ටිය. තව දාන්නයි මේ ඔයාලගේ පෑනක් තියෙනවද? පෑනක් නෑ අයි සුදු. නෑ අනේ බඩු ලිස්ට් එකේ ගත්තේ වලින් හරියක් දා ගන්න ඕන. නැත්නම් එකක් හරි මගේ ඇරෙන්න පුළුවන්. මේ ඔයාගේ ලිස්ට් එක තව දිගයිද? ඔව් අනේ අපි සතියකට එකපාරයි මාකට් එන්නේ. අපි මේ 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 අර ඔයා අපි කියලා කිව්වේ කවුද? අපි කියලා කිව්වේ මමයි, බෙනි මැඩමුයි, ටීනා මිසුයි. එතකොට අර ඔයාගේ සද්දේ දාන අයියා? සුනිමල් අයියා. අනේ එයා හැම කෙනෙම නෙමෙයි අයියෝ. එයා කොහෙද ඉන්නේ? එයා පඩි අරගෙන ගමේ ගියා. අද තමයි ආයේ එන්නේ. මේ මට මාළු ගන්න බැරි වුණා. අපි යන්නේ ඉස්සරහට. අනේ අපි ඊට කලින් මොනවා හරි බීලයන්කෝ. අනේ බෑ අනේ. වෙනි මැඩම් මං එනකම් බලාගෙන ඉන්නවා. අපි ඒක නිසා බඩු අරගෙන මිමු. යන්කෝ. මං ඔය ගමන යන්න කලින් දැනගෙන හිටියා ඔය ගමන වැඩක් නැති ගමනක් කියලා. නිකන් හිත පාර ගත්ත විතරයිනේ. මුදලාලියගේ හිතේ මනුස්සකමක් ගෑවිලාවත් නෑ දුවේ. දුව මෙච්චර අමාරුවෙන් සල්ලි හොයලා දීලත් වැඩක් උන්නේ නැහෙනේ. දැන් ඉතින් ඕවා ගැන හිතලා වැඩක් නෑනේ අම්මේ.
එකේ ඉඩම නැතුණාට ඉතින් අපි ජීවත් වෙනවනේ. නැතුණ දේවල් අපිට හොයා ගන්න පුළුවන්. පරම්පරාවෙන් පරම්පරාවට අයිති වෙච්ච දේවල් රැකගන්න බැරි වෙච්ච අපිට අලුතෙන් පටන් ගන්නවා කියන එක හීනයක්. මට එච්චර හරියක් කරන්න දැන් අයියා හත්තියේ නෑ. අපිට නම් ගහක් ගලක් යට උනම් මැරිලා යන්න පුළුවන්. ඉති අහිංසක කෙල්ල. ඒ කෙල්ලට යන කල දසාව. ඒ කෙල්ලගේ අනාගතේ. අම්මේ. අම්මා නංගි ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. සුද්දේ අයියා හිටියත් නැතත් මං නංගි අම්මලයි බලා ගන්නවා. ඒක මං සුද්දයට උනේ පුරුන්දුවක්. අපි හින්දා ඔයලා මියා නිකන් කරදර විඳින්න ඕනේ. මේකට වග කියන්න ඕන කෙනා අපි උන්නද මලාද කියලා බැලුවේ නෑනේ. මං ඌගෙන ආයි විශ්වාස කරන්නේ නෑදුවේ. කෙල්ල මෙහි හිටියේ නැත්තම් මං ආපහු මෙහි ඉන්නේ. මේ ගමන මං ගමේ නතර වෙනවා. එහෙ පොළවේ කොහේ හරි අපිට පලක් අටව ගන්න පුළුවන්. බිසෝ දැන් ඉතින් අල්ලලා දොරලා පලක් නෑ. කෙල්ලවක් ලෑස්ති කරගෙන ගමේ යන්න බඩුමුට්ටු සූදානම් කරගන්න. අම්මා දුක් වෙන්නේ පාම්මේ. තාත්තෝ හිතේ දුකට කියන දේවල් නේ. අපි අපේ බලාපොරොත්තු නැති කරගන්න ඕනේ. සුද්ද අය ඉක්මනට මේ. ඒක මට විශ්වාසයි. එදකන් අපි බලාගෙන ඉමු. පුතේ කියන්නේ අම්ම කෙනෙක් තියෙන ලොකුම බලාපොරොත්තුව විශ්වාසය. මේ විශ්වාසය බලාපොරොත්තුව ඔක්කොම මගෙන් දිය වෙලා යනවා දුවේ. සේ නන්ද යනවා. හරි සර්. මිස්ටර් සුනිල්. එහෙමනම් අන්තිමට කොහොම හරි කෝටිපතියෙක් වුණා. සර් නිසා තමයි සර් මේ හැමදේ.
සල්ලි වලට කොච්චර දෙයක් කරන්න පුළුවන්දයිසේ. දැන් බලනවා තමුසෙත් එක්ක නයි වෛරෙන් හිටපු විලියම් දැන් තමුසෙ ඉස්සරහ පූස් පැටියෙක් වගේ. සල්ලි බලයයි එකතු වුණා මිනිස්සු වෙනස් වෙනවා සුනිල්. ටයි කෝට් වලට යට වුණාම අර යට ඉන්න මිනිහා දියවිලා යනවා. මට කවදාවත් එහෙම වෙන්නේ නැහැ සර්. මේක රංගපෑමක් විතරයි. නැගිටිනවා. අන්න පළවෙනි වරද. කොයි වෙලාවකවත් හිතන්න එපා මේක රංගපෑමක් කියලා. මේක සුනිල්ගේ ඇත්ත ජීවිතය කියලා හිතන්න ඕනේ. අමාරුයි සර්. මේ ටයිකෝඩ් දාගෙන ඉන්නේ හරි අමාරු වැඩක් සර්. සල්ලිකාරයෝ කොහොම මේව දාගෙන ඉන්නවද දන්නේ නැහැ සර්. ගත් කහන. පිටතට නොපෙන්නුවට හැම සල්ලිකාරයෙක්ම ඉන්නේ සතුටින් නෙවෙයි. ජීවත් වෙලා බලනකෝ තමසර තේරෙයි. දැන් ඔක්කොම සැලසුම් මෙහෙම කරලා ඉවරද? ඔව් සර්. පිළිවෙලකට වැඩ කරනවා. අදිසි තීරණ ගන්න එපා. The most important thing is act now. Now. Then. Then. Right? එහෙම වැඩ කරන්නේ මාරයා විතරයි. මාරයාව පරාජය කරන්න ඕන නම් මාරයා වගේ වැඩ කරනවා. සුනිල් හොඳට හිතේ තියාගන්නවා. මේක තමුන්ගේ ජීවිතයේ කඩයිම් විභාගයක්. හරියට ලිව්වොත් කෝටිපතියෙක් වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් ආයේ පික් පොකට් කාරයෙක් වෙන්නත් පුළුවන්. කෝටිපතියෙක් නොවුනත් ආ ජීවිතේ මම පික් පොකට් කාරයෙක් නම් වෙන්නේ නැහැ සර්. ඒක මට හොඳට විශ්වාසයි. ගුඩ් ලක්. මොනවාරි ප්‍රශ්නයක් ආවොත් මට කෝල් කරනවා. මං තමුන්ගේ පස්සේ ඉන්නවා. මේ හයිය මට හොඳට ඇති සර්. ඒකනේ ගුඩ් මෝර්නින් කියන්න බැරුණේ. හරිදින් මං වාඩ දෙන්නම් ගුඩ් මෝර්නින් දුසිම ඈ නෑ සියද දෙනවා ඩෙඩෙඩෙඩ ගුඩ් මෝර්නින් දහ දෙනවා ඔන්න පටන් ගත්තා. ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් ආ ගුඩ් මෝර්නින් ආ උමා ගුඩ් මෝර්නින් ආ